මේවන විට සියලු වාර්තා බිඳ දමමින් සියලු රැටින් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නරඹන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් අද ඉල් මහ පොයයි බුදු සමයට අදාළ සිදුවීම් රාශියකට ඉල් මහ පොය සම්බන්ධයි මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ විවරණ ලැබීම ප්‍රථම ධර්ම දූත මෙහෙවර ජටිල දමනය අගසව් සැරියුත් තෙරණුව පිරිනිවන් පෑම සහ කටින චීවරයේ පූජා කළ හැකි අවසන් දිනය අද මේ තමයි ඉල් මහ පොයේ වැදගත් අවස්ථා අද වගේ දවසකට එළිවැකියට කොසල් රජතුමා දුටු සිහින දෙකකින් අද අපේ රටේ ව්‍යසනය නිර්වචනය කරගන්නට පුළුවන් බව හැඟුණා කොසල් රජතුමාගේ 8 වෙනි සිහිනේ සහ 11 වෙනි සිහිනේ තමයි අද අප තෝරගත්තේ ඇත්තටම අප මේ අද්දකිමින් සිටින්නේ කොසල් රජතුමා එදා බුදුරජාණන් වහන්සේගෙන් විසඳගත් අනුදැන වදාළ සමාජ විපර්යාසයන් වලටයි. එදා කොසල් රජතුමාගේ සිහින පිළිබඳ තීරුම කියා දුන් බුදුරජාණන් වහන්සේ සෑම විටම මෙන්න මෙහෙමත් පැවසුවා. මහරජ මේ සියල්ල ඔබේ කාලයේ සිදුවන්නේ නැහැ අනාගත කලියුගයේ සිදුවන දේවල් කියලා. දැන් මෙන්න ඒ කලියුග කාලය. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කොට වර්ෂ 2565 ගිය තැන ඔන්න කලියුගයේ උදා වෙලා කොසල් රජතුමා දුටු 8 වෙනි සිහිනෙන් ආරම්භ කරමු නේද කොසල් රජතුමා බුදුරජාණන් වහන්සේගෙන් මෙන්න මෙහෙම අහනවා භාග්‍යවතුන් වහන්ස මාලිගාවේ දිය පුරවන්න කලගෙඩි තියෙනවා මේ කලගෙඩි අතර එක් විශාල කලගෙඩියක් තියෙනවා එය ජලයෙන් හොඳටම පිරී තිබෙන්නේ අනිත් කලගෙඩි හිස් ජනතාව මේ ජලයෙන් පිරීලා තියෙන කලගෙඩියටම වතුර වක් කරනවා එය හෝගාලා උතුරලා යනවා ඒත් ඒ කලගෙඩියටම වතුර වක් කරනවා අර අනිත් හිස් කලගෙඩි දෙස බලන්නේවත් නැහැ එයයි මාදුටු සිහිනේ භාග්‍යවතුන් වහන්ස කියලා කොසල් රජතුමා පවසනවා මා කෙරෙහි අනුකම්පාවෙන් මේ සිහිනේ විසඳා දෙන්න කියලාත් ඉල්ලා සිටිනවා බුදුරජාණන් වහන්සේ මේ සිහිනේ විවරණය කිරීම නැත්නම් තේරුම් කිරීම ආරම්භ කරනවා මහරජ කලියුගේ සත්වෙන් බොහෝ පාපකාරී කලියුගේ මිනිසුන් අතුරින් එක් කණ්ඩායමක් අත පාලන බලය වගේම නිලතල බලයත් රඳන්ට පටන් ගන්නවා මේ නිල බලය සහ පාලන බලය ඇති අය පොදු ජනතාව බොහෝ සෙයින් පෙළන්නටත් පටන් ගන්නවා රජ මැති ඇමතිවරුන් ධනයෙන් සහ බලයෙන් මත් වෙනවා මහරජ මේ බලයෙන් ධනයෙන් උමතුවන මැති ඇමතිලගේ අනුගාමිකයින්ද තමන්ගේ මැති ඇමතිලගෙම හයිය අරගෙන අධර්මයෙන්ම ක්‍රියා කරන්න පටන් ගන්නවා. එසේමයි මහරජ රටවැසියන් ඉතා දරුණු ලෙස බදුබරින් මිරිකෙනවා. ඇති හැකි අයට තමයි මිනිස්සුත් ගරු කරන්නේ. ඒ වගේමයි මහරජ රජ මැති ඇමතිලා සහ අනිකුත් බලවතුන්ද බදු මුදල් වලින් ඉතා හොඳින් වැජබෙනවා. බදු මුදල් වලින් ඉතා හොඳින් වැජබෙනවා. ඇති තැනටම තමයි ධනිය ගොඩ ගැසෙන්නේ. මහරජ විශේෂත්වේ තමයි මහජනතාවත් මහත් ඕනෑකමින් සිය කැමැත්තෙන්ම මේ අයටම සේවය කරනවා ගැතිකම් කරනවා. වැඩි දෙනෙකු මේ පාලකීන්ට වඩා අනිත් කණ්ඩායම හොඳයයි සිතා තමන් කැමති පක්ෂයේ පාලකින්ව වර්ණනා කරනවා. ඔවුන්ව බලයට පත් කරන්නට වෙහෙසෙනවා. මහරජ ඒ අය බලයට පත් වුනාම අර හිටපු අයටත් වඩා අන්ත විදිහට කටයුතු කරනවා. නමුත් පාක්ෂිකින් ඒ අයවම වර්ණනා කරනවා. විරුද්ධ පක්ෂයේ මොන තරම් හොඳ දේ කළත් අගය කරන්නේ නැහැ. යුක්තිය අයුක්තිය සලකන්නේ නැහැ. සාධාරණව ජීවත් වන ගුණගරුක ජනයා සෑම කල්හිම මුලා වෙනවා රැවටෙනවා මහරජ බලතල ධනය ඇති අය තමන්ට අවනත නැති අයව මැර බලය සහ රාජ්‍ය බලය යොදාගෙන මර්ධනය කරනවා බලන්න බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජතුමාගේ සිහින විවරණය කරනකොට කිව්වා මහරජ මේ ඔබේ කාලයේ නෙවෙයි අනාගත කලියුගයේ සිදුවන්නේ කියලා නේද එහෙම තමයි බුදුරජාණන් වහන්සේ වදාලේ දැන් මේ කලියුගයේ නෙවෙයිද මේ කලියුගයේ එදා කොසල් රජතුමා දුටු ඒ සියලු සිහින අද අපේ රටේ සිදුවන්නේ නැද්ද අකුරක් නැර සිදුවෙමින් තිබෙනවා නේද ඊළඟට 11 වන සිහිනේ කොසල් රජතුමා අහනවා භාග්‍යවතුන් වහන්ස කහවණු ලක්ෂයක් විතර වටින සඳුන් අරටුවක් කුණු මෝරු හැලියකට හුවමාරු කරගන්නා දුටුවා කියලා බුදුරජාන් වහන්සේ එදා දුන් පිළිතුර ඇත්තටම වළංගුවන්නේ අදට කියන එක ඉතාම පැහැදිලි එහෙනම් අහගන්න බුදුරජාන් වහන්සේ දීපු පිළිතුර
මා මේ ශාසනයෙහි සියල්ල දේශනා කරන්නේ නිර්වාණය පරම කොටගෙනයි. කුමක් පරම කොටගෙනද? නිර්වාණය පරම කොටගෙනයි. එහෙත් මතු අනාගතයේ පැවිදිවන පාප දුස්සීල භික්ෂුන් ලාභ ප්‍රයෝජන අපේක්ෂා කරනවා. දම් දෙසුම් සහ ආගමික වතාවත් පවා ලාභ කීර්ති ප්‍රශංසා අපේක්ෂාවෙන්ම කරනවා. ඔවුන් ශාසනයට අපහස වන අයුරින් හැසිරෙනවා. ධර්මයට විනයට ගරු කරන්නේ නෑ. ඒ පාපී භික්ෂුන් පාලකයින්ට ගැතිකම් කරනවා. දේශපාලනයටත් යොමු වෙනවා. සිල්වත් භික්ෂූන්ව කොන් කරනවා. සැබෑ ධර්මය විනය දන්නේ නැති සමහර ගිහියොත් පාප භික්ෂුන්ගේ පාපකම් අගය කරනවා. සිල්වතුන්ට ගරු කරන්නේ නැහැ. මහරජ අගනා සඳුන් අරටුවක් සහිත කහවණු ලක්ෂයක් විතර වටින ඒ සඳුන් අරටුව මේ කුණු මෝරුවලට හෝමාරු වීම තුළ ආන් ඒ පාපී ස්වභාවයේ තමයි පෙනෙන්නට ඇත්තේ කියලා බුදුරජාණන් වහන්සේ අනුදැන වදාලා නේද? දැන් ඉතින් බුදුරජාණන් වහන්සේ මේ කොසල් රජතුමාගේ සිහින දෙකක් විවරණය කළ ආකාරයට, ඒ කියන්නේ අදට මේ කලියුගයට නේද හොඳටම ගැලපෙන්නේ, මේ සිහින දෙකම අද වර්තමාන කලියුගයට ගලප ගන්න කියලා පින් කැමති සියලු දෙනාට අද ටෙලිවැකිය මතක් කරනවා.